රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම උත්පලා ජයසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පාස්කු ප්‍රහාරයේ පිටුපස රහස් න්‍යාය පත්‍රයක් ගැන සජිත් කියයි ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ ජනතාවගේ දීපල හා ජීවිත රකින්න විජේදාස මහනාහිමිවරුන් හමුවේ කියයි प्रथम नवदानय देशीय पुवत्पेत पास्कु प्रहारे पिटुपस रहस् न्यायपत्रयक् एति निसा एय संगवा तबीमट किसियम् पार्श्वयक् कटयुतु करन बव विपक्ष नायक सजित् प्रेमदास पवसनवा ए हेतुवेन पास्कु प्रहारेन अगतियट पत् पार्श्वयन्ट युक्तिय इटुवे नेति बवयि ओहु वेडदुरटत् प्रकाश कले अद दवसवन विटत् नीच त्रस्तवादी पास्कु प्रहारेन विपतर पत्तुनु जनप्रजावट किसिम विसदुमक् नै මේ මොහොත වන විටත් මේ ප්‍රහාරයේ සත්‍ය සුළමුළ පිළිබඳව රටටත් ජනතාවටත් රජයටත් අපි කිසිම කෙනෙකුට හරි අවබෝධයක් නැහැ. ඇයි පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුණු ජනතාව වෙනුවෙන් සත්‍ය සොයා ගැනීමේ යුතුකම ඉෂ්ට කරන්නට බැරි වෙලා තිබෙන්නේ? මේ ප්‍රහාරයේ පිටුපස රහස් න්‍යාය පත්‍රයක් තිබෙනවා. අපිට පෙනෙන විදිහට සත්‍ය සොයා ගැනීමේ කරුණට විවිධ ඇඟිලි ගැසීම් තිබෙනවා. ඇඟිලි ගැසීම් වලින් තොරව ස්වාධීන අපක්ෂපාති පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි. අපේ රජයක් තුල අනිවාර්යෙන්ම ඒ ස්වාධීන පරීක්ෂණය පවත්වන්නට අපි කටයුතු කරමු. මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කිසිදු කෙනෙක් හෝ කණ්ඩායමක් බේරන්නට අපි කටයුතු කරමු. විපතට පත්තුණු සීලුම දෙනාට ඒ පෞල්වල සමාජිකින් මම කියන්න කැමතියි මේ නිඳිත ක්‍රියාව කරපු සීලු දෙනාටම අනිවාර්යෙන්ම නීති හමුවේ ලබා දිය යුතු ඉහළම දඬුවම ලබා දෙන්නට අපි කැප වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති බිස්නස් ටුඩේ සම්මාන උළෙල අමතමිනුයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගීමට ලක් කෙරෙන බිස්නස් ටුඩේ සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. විශිෂ්ටතම ව්‍යාපාරිකයින් 40 දෙනෙකු අගයමිනුයි ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණේ. මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ We have to ensure that we are a dynamic economy. අප මෙතෙක් කළ දේ බොහෝ පුදුම සහගතයි. මෙතරම් කෙටි කාලයක් තුල අප තත්ත්වය වෙනස් කළේ කොහොමද? ඊට ප්‍රායෝගික බුද්ධියයි කියා කියන්න මම කැමතියි. නමුත් ඊට වඩා ඔබ දරාගත යුතු දැඩි තීරණ ගැනීමට සිදුවීම මගේ ජීවිතයේ බොහෝ විට දුෂ්කරම අවධිය ලෙස හැඳින්විය හැකි. අපිට තියෙන ප්‍රශ්න දෙකෙන් එකක් තමයි ආදායම් ප්‍රශ්නය. මොන දේ කරන්නත් මුදල් අවශ්‍යයි. එහිදී ආදායම වැඩි කරගන්නේ කොහොමද කියා බලන්න සිදුවෙනවා. එබැවින් ඔබ සියලු දෙනා වෙතින් ඔබගේ පුද්ගලික බදු සහ ඔබේ සමාගම් බදු යන දෙකම එකතු කරන්න වෙනවා. ඒ කාලේ අපිට තිබුණු එකම විසඳුම ඒ වුණත් ඒ පරිපූර්ණ විසඳුම නෙවෙයි. නමුත් වර්තමානයේ අපිට තියෙන එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමයි. නමුත් ඉදිරි කාලය තුල ඒ වෙනස් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ මාසයේ තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරනවා. අපි ආර්ථිකය විවෘත කරන විට ඒ වර්ධනයේ වගකීම පුද්ගලිකාංශයට පැවරෙනවා. මෙම දැක්ම සඳහා ඔබ සෑම කෙනෙකුම දායක වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. You all are going to play in the new economy. Thank you. ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව මහනාහිමිවරුන් දැනුවත් කිරීමට අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ මහනුවරට පැමිණියා. එහිදී ඔහු මහනාහිමිවරුන් හමුවේ ප්‍රකාශ කළේ ජනතාවගේ දේපල සහ ජීවිත ආරක්ෂාව සඳහා මෙම පනත ගෙන එන බවයි. ප්‍රථමයෙන් මල්වතු විහාරයට ගිය අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මල්වතු විහාරයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදක ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ කරුණු පැහැදිලි කළා.
නායකයන්ස අපි අද මෙතන මේ ආණ්ඩු කරාට ඊට මෙතෙන්ට වෙන කවුරු හරි ඒක මේ බලින් ගත්ත ආණ්ඩුව නෙවෙයි ඔබතුමන්ටත් ඕක බලපාන ඒක අපිට බලපාන ඒක නිසා අපේ බෙල්ල කපා ගන්න නීති ගේන්න තරම් අපි මොඩ නෑ මේක බාර ගන්න කෙනෙක් නැති නිසා අපි බාර ගත්තේ අපි ගත්තේ ලොකු වගකීමක් දැන් බැයි ජයමතිතුමාවක හොඳ විද්වත් මණ්ඩලයකට ඉදිරිපත් කරලා සංශෝධනය ඇති කරන මේකට ඕන කෙනෙකුට යෝජනා සංශෝධන ඉදිරිපත් කරන්න කිසි බාධාවක් නැහැ. මත්ද්‍රව්‍ය වලට බැහැවෙච්ච සංඛ්‍යාවක් ඉන්නවා විශාල සංඛ්‍යාවක්. ඒකට නැද්ද නීතියක් මොකක්වත් පදල අලුතින් මොකද? හැදුවා අපේ මානව සංස්ථේ 2023 අංක 2 පනත. අල්ලනවා නම් පේනවා. විනාශ කරනවා අපි දකින්නේ නැහැ. නිකන් ආයේ ඔකට පටලවාගෙන ඒ ඇයිට දඬුවම් දෙන්නට කියනම ඒක වැරදි. එහෙමයි. කියන්න බෑ ලියන්න බෑ එහෙම කියනෝනේ. මානව පනත දැන් තියෙන පනත ප්‍රබලයි මේ ගේන එකට වැඩිය මානාවක් අතුරට අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් පොඩි ත්‍රස්තවාදී ක්‍රියාවට මොහා වෙලා අත්‍යවශ්‍ය සේවා ටික අඩපණ කරන්න කිව්වොත් එතෙන්දී අපිට නීතියට ප්‍රයත්න කරන්න වෙනවා ආරාධනා කරනවා ඒකත් අධ්‍යයනය කරලා බලලා අපිට ඒක පිළිබඳව දැනුම් දෙන්න අවුරුදු කීයක්ද දැන් ඔව කතා කරනවා කරනවා ඉන්නතරුව අවතිවරයා මාතේට මෙලස අදහස් පළ කළා. අපි මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා දැනුවත් කරා මේ කරන්නේ ආණ්ඩු රකින්නවත් ජනාධිපති රකින්නවත් අපිට රකින්නවත් ඕන නීතියක් නෙවෙයි. රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න ගේන නීතියක් මේක දේපල ආරක්ෂා කරන්න ගේන නීතියක්. කාටම හරි කෙනෙකුට උමනාවක් තියෙනවා නම් මෙන්න මේ විදියටයි කරන්න ඕන කියලා යෝජනා ඉදිරිපත් කරොත් අපි ඒක සලකා බලන්න සූදානම්. දැන් ජාත්‍යන්තර සමායතන වෙනි ආයතන වලින් මේ සම්බන්ධ යම් කිසි විරෝධයක් එල්ලලා තියෙනව නේද? ජාත්‍යන්තර සමායතන ඒගොල්ලන් හරි බලවත් අපි වගේ දුර්වල රාජ්‍යයන් සම්බන්ධව ප්‍රකාශ නිකුත් කරන්න පුළුවන් නම් මම අභියෝග කරනවා සමායතනෙට කියන්නකෝ අපේ රටට වඩා ඉතා දරුණු නීති පද්ධතියක් තියෙන ඇමරිකාවේ හෝ මහා බ්‍රිතාන්‍යයේ නීතිය මානව හිමිකම් උල්ලංඝනය වෙන නීතියක් කියලා. සමායතන ඒක කියනවාද? එහෙම කියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ බලය පාන්නේ මේ අපි දුර්වල වෙච්ච රාජ්‍යයක් නිසා ඒගොල්ලන් බලනවා ඒගොල්ලන්ට ඕන විදිහට අපිව නටවන්නේ ප්‍රතිත්‍යස්ස පනත ගෙනේමට මහානායක හඳුරගේ එකඟත්වයේ පළ වුණාද කරුවේ මෙතුමනි මහානායක ස්වාමීන් වහන්සේලා සහ මේක කතා මේ පිළිබඳව කතා කරපු කවුරුවත් ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා නීතියක් අවශ්‍ය නැතයි කියලා කිව්වේ නැහැ ඔක්කොම කියන්නේ නීතිය තියෙන්න ඕන මේ නීතිය බොහොම පරිස්සමෙන් අයුතු විදිහට භාවිත කරන්න බැරි විදිහට ප්‍රතිපාදන ඇතුළත් කරන්න කියලා තමයි කියන්නේ ඉතින් අපි ඒක තමයි කරන්නේ මේ රට පුරාම ඒ කියන්නේ විරෝධතා රැල්ලක් ක්‍රියාත්මක කරන බව ඉතින් ඒ ඉතින් ඔබතුමාලා ගෙනියන වැරදි ප්‍රචාරය නිසා මිනිස්සු නොමග ගිහිල්ලා ඉන්නතරුව අමාත්‍යවරයා අස්කිරි මහා විහාරයේ වෙත පැමිණ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදක ප්‍රතිත්‍රස්ත පනත ගැන අදහස් පළ කළා කියන විවේචන වලට පොඩ්ඩක් සවන් දී මේවා ටිකක් සමනය කරගෙන අධිකරණ තීන්දුව වලට අනුගත වෙලා සකස් කරගෙන යන්න පුළුවන් වෙනවා නම් හොඳයි අනාගතය ගැන පුළුල් අදහසකින් මේවා සකස් වෙන්න ඕන යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට යුරෝපා සංගමය ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යද විරෝධය පළ කර ඇතැයි ඩේලි මිල පුවත්පත අද වාර්තා කර තිබෙනවා GSP Plus සහනයටද ප්‍රතිත්‍රස්ත පනත අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් යුරෝපා සංගමය බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ඔවුන්ගේ විරෝධය දක්වා ඇති බවයි ඩේලි මිර පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර ඇත්තේ. යුරෝපා සංගමයේ බාහිර කටයුතු පිළිබඳව ආසියා හා පැසිෆික් කලාප භාර නියෝජ්‍ය කළමනාකාරවරිය යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද පුවත්පත් වාර්තාවේ සඳහන්. එමෙන්ම ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් සිය විරෝධය එරටේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ කැඳවා එක්සත් ජනපදය විසින් ප්‍රකාශ කර තිබෙනවා. එරටෙහි සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන කැඳවා යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සංශෝධනය නොකරන්නේ නම් එය වෙළඳ කටයුතු සඳහා බලපානු ඇති බවට එක්සත් රාජධානියේ බලධාරීන් අනතුරු අඟවා ඇතැයිද පුවත්පත වාර්තා කරනවා. මෙම ප්‍රතිත්‍රස්ත පනත GSP Plus සහනයටද බලපාන ඉඩ තිබෙන බව පුවත්පත වාර්තා කර තිබෙනවා. මේ සමගින් උදැසන පුවත් විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.